අපේ ස්වාමීන් වහන්ස ඔබ වහන්සේ පැහැදිලි කරා අපිට නුවණින් දකින්න එහෙම නැත්නම් අදහන්න පටන් ගන්නා අවස්ථාවක් පිළිබඳව පුද්ගලයෙක් මේ සුවිශේෂී පුද්ගලයා නුවණින් දකින්න එහෙම නැතිනම් අදහන්න පටන් ගන්නේ කුමක් ගැනද අපේ ස්වාමීන් වහන්ස? ඔකට තියෙනවා ඔක්කන්ති සංයුත්තය කියලා සංයුත්ත නිකායේ එක පරිච්ඡේදයක්. ඒ ඔක්කන්ති සංයුත්තේ සඳහන් වෙන්නේ ඔක්කන්ති කියන වචනේ තේරුම බැස ගැම්ම කියන එකයි. මොනවට බැස ගැම්මද? ධම්මකට බැස ගැම්ම. කතා කරන්නේම මේ දෙන්න ගැන. සද්ධානුසාරී ධම්මානුසාරී. සද්ධානුසාරී එක්කෙනා ඇස රූපය, කන ශබ්දය, නැහැය ගන්ධය, දිව රසය, කය පහස, මනස සංකල්ප. අනිත්‍යයි කියලා නුවණින් දකිනව නෙවෙයි, අනිත්‍යයි කියලා අදහනවා. තාම අදහනවා විතරයි, පිළිගන්නවා. තාම අනිත්‍ය පෙනිලා නැහැ. හරිනේ? ඒ වගේම මේ ඔතන ඔය කිව්වනේ ආයතන ටිකනේ ඔය කිව්වේ නේද? දැන් මේකේ තියෙනවා පඨවි ආපෝ තේජෝ වායෝ. අපි අත්දකින භෞතික අත්දැකීම් එන්නේ අපිට තද ගතියෙන්, ඈ බුරුල් ගතියෙන්. ඒ පඨවි ආපෝ තෙත ගතියෙන්, බැඳෙන සුළු ගතියෙන්. තේජෝ උණුසුම් ගතියෙන්, සිසිල් ගතියෙන්. වායෝ පිම්බෙන, සැලෙන, චංචල වෙන ස්වභාවයෙන්. මෙන්න මේ ස්වභාව හතරක් අපි අත්දකිනවා. ඒ අත්දැකීම් ඒකම රූප, වේදනා, සංඥා, සංඛාර, විඥාන. දැන් මේ ටිකත් අපි දැනගෙන ඉන්න ඕන. රූප වේදනා කොහෙද තියෙන්නේ? දැන් අපිට ඇහැට රූපයක් පේනකොට තමයි, කනට ශබ්දයක් ඇහෙනකොට ගමුකෝ අපි, කනට ඇහෙන ශබ්දය ශබ්ද රූපයයි. ඒ ශබ්ද රූපය අපි විඳිනවා, මිහිරි වශයෙන් හෝ අමිහිරි වශයෙන්. ඊට පස්සේ ඒ විඳීමේ ස්වභාවය අනුව එතන හැඳිනීම තියෙනවා. විඳින හඳුනන දේ ගැන තමයි අපි සංකල්ප මවන්නේ, විතර්ක කරන්නේ. එතකොට රූපයක් ආව, වේදනාවක් ආව, හැඳිනීම කියන්නේ සංඥාවක් ආව, විතර්ක කරනවා කියන්නේ සංස්කාරනේ නේද? එහෙමයි ස්වාමීන් වහන්ස. විඥාණය තමයි මේක පිළිබිඹු කර දෙන්නේ. අන්න විඥාණය පංචස්කන්ධේ කොහෙද එතකොට හැදෙන්නේ? ඉන්ද්‍රිය අද්දකින් ලැබෙන වෙලාවනේ නේද? එහෙමයි ස්වාමීන් වහන්ස. ඔය නාම රූපම තණ්හා උපාදාන වෙනකොට තමයි ස්කන්ධ කියලා කියන්නේ. දැන් අපිට පංචස්කන්ධය කියලා ඔය නම් ටික කියාගෙන යනවා, කොහෙන් පහළ වෙනවද, මොකද්ද අපේ ඇඟටද මේක කියන්නේ කියලා උඟ දිනක් හිතාගෙන ඉන්නවා. ඇඟට තමයි මේ පංචස්කන්ධය කියන්නේ කියලා. දැන් අපි ධර්මයේ තුලින් දැනගන්නවා ඇහැ කන නැහැ දිව කය මන කියන ආයතන හයක අද්දකින් ලබන්නේ රූප නිමිති. ඒවා විඳගන්නවා, ඒවා හඳුනගන්නවා, ඒවා විතර්ක කරනවා. අන්න ස්කන්ධ හතරක් ආවා. විඥාණය විසින් මේක දැනගන්න. විඥාණය තමයි රූපය දැනගන්නෙත් විඥාණය, විඳීම දැනගන්නෙත් විඥාණය, හැඳිනීම දැනගන්නෙත් විඥාණය, විතර්කය මට පහළ වෙන විතර්කය මේයි කියලා දැනගන්නෙත් විඥාණය. මේ විඥාණයට මේ හතර නැතුව මතු වෙන්න බෑ. ඊළඟට ඒ හතරට විඥාණය නැතුව මතු වෙන්නත් බෑ. ආම් පටිච්ච සමුප්පාදේ. අන්න ප්‍රත්‍යুৎপন্নේ අපි දැක්කා. හරිද? මේ මොහොත දැක්කා. මේ මොහොතේ අපිට සිදුවෙන දේ. එතකොට දැන් මෙච්චර දේ තාම සද්ධානුසාරී එක්කෙනා දන්නේ නැහැ. හැබැයි ඒ වුණාට ආයතන හයේ අණුව තමයි මේ ඔක්කොම මැවෙන්නේ කියන දන්නවා දැන්. හැබැයි තාම නුවණින් පෙනෙන්නේ නැහැ. එයා අදහනවා අනිත්‍යතාව මෙතෙන්ටයි අයිති කියලා. ඇස අනිත්‍යයි කියලා එයා අදහනවා. ඇසට පෙනෙන නිමිති අනිත්‍යයි කියලා. දැන් පෙනෙන නිමිති ඈතයි කියලානේ අපිට හිතෙන්නේ. නමුත් අපි තුල තමයි රූප සංඥාවක් හැදෙන්නේ. අපි හැමතිස්සෙම රූප සංඥා තමයි අත්දැකලා තියෙන්නේ. බාහිර දෙයක් දකිනවා වගේ, බාහිර දෙයක් අහනවා වගේ කියලා අපිට හිතුණට වර්ණ රූප සංඥාව, සද්ද රූප සංඥාවක් තමයි අපි ලබලා තියෙන්නේ. ගන්ධ රූප සංඥාවක්, රස රූප සංඥාවක්, පොට්ටබ්බ රූප සංඥාවක්, ධම්ම රූප සංඥාවක් තමයි අපි ලබලා තියෙන්නේ. එතකොට මේක ටිකක් ගැඹුරු කාරණාවක්. හැබැයි මෙච්චර ගැඹුරු ටික දන්නේ නැහැ අර තාම. හැබැයි අනිත්‍යතාව වැඩ කරන්නේ ආයතන අත්දැකීම් තුලයි කියන එක දන්නවා. අනිත්‍යතාව වැඩ කරන්නේ ආයතනේ සලායතන සමුදේන මේ ලෝකය. නිවනට කියනවා නේද සලායතන නිරෝධෝ නිබ්බාණං කියලා. අන්න දැන් ඒකෙන් පැහැදිලි කරගත්ත හැකි සලායතනික අත්දැකීම් තුල තමයි ලෝක සමුදේ තියෙන්නේ කියලා කතා කරේ. ඒක තමයි සලායතන නිරෝධෝ නිබ්බාණං කියන්නේ. ඒ ඉඳනේ නිවනට. එතකොට ප්‍රශ්නේ අපිට සංකීර්ණ කරන්න නැතුව සරල කරලා දීලානේ අපිට. කොතනද ප්‍රශ්නය සමුදේ වෙන්නේ කියන තැන අපිට හොඳට තෝරලා බේරලා බුදුහාරෝ දීලා තියෙනවා. එතකොට සද්ධානුසාරී එක්කෙනෙක්
මේවා අනිච්චා විපරිණාමී අඤ්ඤතාබා අනිත්‍යයි වෙනස් වෙනව අන්නයරකට යනවායි කියලා සද්ධාහති අදිමුච්චති අදහනවා අනිත්‍ය බව දකින්න අකමැත්තක් නැහැ ධම්මානුසාරී එක්කෙනා ඊට වඩා වෙනස් වෙන්නේ කොහොමද එයා පඤ්ඤාය මත්තසෝ නිජ්ජහන කමත් ප්‍රඥාවෙන් මාත්‍ර වශයෙන් එයා වටහනවා අරයට වඩා ඔය වෙනස විතරයි ඔය දෙන්නගේ තියෙන්නේ මේ දෙන්නම එකම තරමේ තරාතිරමක ඉන්න දෙන්නේ එතකොට ඔය ඔතන තියෙන තව දෙයක් වැඩිලා මෙතන අර සද්ධා කියන එක තියෙනවා කියන්නේ සද්ධා විරිය දැන් මෙයාගේ කුසලයට ඕනකමකුත් ඇවිල්ලා ඒක නිසායි මේ වෙනස වෙන්නේ සති දැන් තමන්ගේ අද්දකින් පිළිබඳ සිහියෙන් ඉන්න ලැස්තිය සමාධි හිතේ සමාධි තත්ත්වයක් පොඩ්ඩක් හරි අද්දගීමකුත් තියෙනවා සිතේ සමාහිත ගුණයක් දැන් කුසල චිත්තස එකඟතා සමාධි කියලා තියෙනවානේ කුසලේහි එකඟ වීමත් සමාධියක කියලා දැන් ওই මෛත්‍රී භාවනාව වගේ දෙයක් ආනාපාන සතිය වගේ දෙයක් වඩමින් සිතේ සමාධි ගුණයක් ඇති කර ගැනීමත් අවශ්‍යයි මොකද එතකොට නිසකයි අපිට මේක අපිට කරන්න පුළුවන් කියලා පඤ්ඤා ඔය ප්‍රඥා කියන එක තමයි අපි දැන් මේ වැඩියෙන් කතා කරන්නේ පඤ්ඤා කියලා කිව්වේ මේ අනිත්‍යතාව කොතනද දකින්න ඕන දැන් ඒකත් අපි විස්තර සහිතව අතෙන්ට යන්න ඉස්සලා පොඩ්ඩක් මං කියලා ඉන්නා මෙන්න මේ ටික. මොකද අනිත්‍යතාව දැකිය යුත්තේ බාහිර වස්තුන්ගේ කියලා අපි හිතුවට ඒක හරියන්නේ නැහැ. අනිත්‍යතාව දැකිය යුත්තේ බාහිර වස්තුන්ගේ කියලා හිතුවට ඒක හරියන්නේ නැහැ. හැබැයි බාහිර වස්තුත් අනිත්‍ය තමයි ආයේ කතා දෙකක් නෑ ඒකේ. නමුත් බුදුහාඳුර වදාලා මෙන්න මේක අපි අර කාරණාව කතා කරන්න ඉස්සලා මේ පසුබිම් අවශ්‍යතාව තියෙනවනේ අනිච්ච සංඥා භාවයේ තබ්බා අස්මිමාන සමුග්ඝාතාය කියලා අනිත්‍ය සංඥාව වැඩි යුත්තේ අස්මිමානය මම වෙමි යන මානය දුරු කිරීමටයි කියලා වදාලානේ එතකොට අනිච්ච සංඥනෝ අනත්ත් සංඥා සම්ඨාති අනිච්ච සංඥාව වැඩෙනකොට අනාත්ම සංඥාව පිහිටනවා අනත්ත් සංඥනෝ අස්මිමාන සමුග්ඝාතම් පාපුණාති අනත්ත් සංඥාව වැඩෙනකොට මම වෙමි මානයල මානය ගිලිහෙනවා ditthiya damme nibbana ඊළඟ වාක්‍යය දීලා තියෙනවා ditthu damme නිවනයි මේ නිවන් මාර්ගයට ඕන කර මම වෙමි යන මානෙහි අනිත්‍යතාව දැකීම තමයි ඕන කරන්නේ ඕකමයි ඕන කරන්නේ එතකොට අපි දැන් කතා කරනවා කතා කළා අනිච්ච සංඥාව වැඩි යුත්තේ අස්මිමානය උගලවන්නටයි අනිත්‍ය සංඥාව වඩනකොට අනාත්ම සංඥාවේ පිහිටනවා අනාත්ම සංඥාව වැඩනකොට අස්මිමානය ගිලිහෙනවා ditthu damme hima nivan labena ditthiyo damme nibbana nivan magawa කියලා තියෙනවා එතකොට ඔය ගැඹුරු කතාවට එකපාරට කෙනෙකුට අවතීර්ණ වෙන්න අමාරුයි දැන් අර ඇහැකන නැහැ දිවකය මන රූප සද්ද ගන්ධ රස පොට්ටබ්බ ධම්ම ඊට පස්සේ පඨවි ආපෝ තේජෝ ආයෝ ආකාශ විඥාන කියලා ඔය අපේ ධාතු ඊට පස්සේ ස්කන්ධ ධාතු ආයතන ස්කන්ධ කියලා කියන්නේ රූප වේදනා සංඥා සංකාර විඥාන ඔය දැන් ඔය කරුණු තුන මම කතා කළා නේද ඔන්න ඔය තුනේ ඔස්සේ තමයි අපේ අනිත්‍ය සංඥාව වඩන්න තියෙන්නේ ඒ නිසා තාම සද්ධානුසාරී එක්කෙනා ගැඹුරින් අනිත්‍ය සංඥාව වැඩෙන එක්කෙනෙක් නෙමෙයි මේවා තමයි අනිත්‍ය ඒවා අනිත්‍යයි වෙනස් වෙනවා කියලා අදහන තැන විතරයි එයා ඉන්නේ. ඔන්න එයාගේ තැන. එයාගේ ප්‍රඥාව තියෙන්නේ එතනයි. එතකොට ඊට වඩා ටිකක් ගැඹුරට ගිය එකනා තමයි ධම්මානුසාරි. ඒ කියන්නේ පඤ්ඤාය මත්තසෝ නිච්ඡාන කමන්ති ප්‍රඥාවෙන් එයා අරයට වඩා ප්‍රඥා ඉන්ද්‍රිය ටිකක් බලගත්තු මෙයාගේ. ඔය දෙන්නා ගැන බුදුහාමුදුරන් වහන්සේ ඔය සාකච්ඡා කළේ මම දැන් ගෝපාල සූත්‍රයෙන් ඔක්කාන්ති සංයුත්තෙන් කතා කරලා තියෙනවා දැන් බුදුහාමුදුරන් වහන්සේ මේ ටිකේ කතා කරනකොට අලගද්දූප සූත්‍රයෙන් වදාළ එකක් කියන්න දැන් මේ පදනවට සකස් වෙච්ච තරමක් නැති සාමාන්‍ය ශ්‍රද්ධාවන්තයෝ ඉන්නවනේ ඒ අය ගැනකොට මේ අලගද්දූප සූත්‍රයේ අගහරිය තියෙනව සඳහන් කරලා යේසං මයි සද්ධා මත්තම් පේමත්තම් සබ්බේතේ සග්ගපරායනා බුදුරජාණන් වහන්සේ සඳහන් කරනවා යේසං මයි සද්ධාමත්තම් ප්‍රේමමත්තම් සබ්බේතේ සග්ගපරායන මා කෙරෙහි යම් කෙනෙක් ශ්‍රද්ධා මාත්‍රයක් ප්‍රේම මාත්‍රයක් තියනවද එබඳු අය සුගතිගාමී වෙනවා කියලා. දැන් ඒක කොයි වගේද කියනවනම් අර මට්ට කුණ්ඩලීට පිහිට වුණා වගේ තැනත් බලන්න. ඒක කවුරුත් දන්න ප්‍රකට කතන්දරයන්නේ. බුදුහාමුදුරන්ට ඒ අසරණයාට වෙන පිහිට වෙන්න අතක් නැහැ. තමන් වහන්සේගේ දර්ශනය ඇති කරලා තමයි දකින්න සලස්සලා එයාට පහන්සිතක් උපදවලා තමයි ආව සුගතියට යන්නේ. එතකොට
ඒක. නමුත් ඊළඟට ඔය අලගත්තු සූත්‍රයේදීම සඳහන් කරනවා යේති භික්ඛු ධම්මානුසාරිනෝ සද්ධානුසාරිනෝ. යම් භික්ෂුවක්, එතන භික්ඛු කියන වචනේ යොදලා තියෙන යම් භික්ෂුවක් සද්ධානුසාරීනම් ධම්මානුසාරීනම් සබ්බේතේ, ඒ හැම කෙනෙක්ම සම්බෝධි පරායනා කියලා නිවන් පැත්තට යොමු වෙනවා කියලා. ඒතරම් ප්‍රබල වෙනස් වීමකට තමයි මේ අනුවර්තනය වෙන්නේ. දැන් අපි බලමු, දැන් ඒ මෙතන මේ ගිහි ජීවිතය පැහැදිලිවම සලකගෙන කතා කරපු තැන් තියෙන්න බෑ. අපි ඒක බැලුවොත් බලන්න පුළුවන්. දැන් ඔය සරකාණී කියන සූත්‍ර ධර්මය, ඒක මේ බොහෝ විට වෙන පැත්තකට පොඩි මතභේදයක් හදාගත්ත සූත්‍රයක්. නමුත් එහි බුදුරජාණන් වහන්සේ සඳහන් කරනවා මේ සද්ධානුසාරී ධම්මානුසාරී අවස්ථාවන්ට පත්වෙච්ච අය, ඒ සරකාණි සූත්‍රයේදී සඳහන් කරනවා මේ සද්ධානුසාරී ධම්මානුසාරී අවස්ථාවල ඉන්න අය අගන්තා නිරයන්, නිරයට යන්නේ නැති අය කියලා හිතා. අගන්තා පෙද්දිවිසයන්, ප්‍රේතාත්මයට යන්නේ නැහැ කියලා. අගන්තා තිරච්ඡාන යෝනින්, තිරිසංගත තත්වයකට යන්නේ නැහැ. අගන්තා අපාය දුක්ගති විනිපාතං, අපාය දුක්ගති විනිපාතාදීකට යන්නේ නැහැ කියලා. හරිද? එහෙම සඳහන් කරනවා. මොකද ඒ අය ඔය කියන ඔය සද්ධා, විරිය, සති, සමාධි, ප්‍රඥා ටිකක් තියෙනවා දැන් ඒගොල්ලන්ට. ලොකුවට නෙමෙයි ඒ ඉන්ද්‍රියංගේ තත්වය ගැඹුරු මට්ටමක් නෙමෙයි, සරල මට්ටමක්. ඒ සරල මට්ටම නිසා ඒ තත්වය පවතිනවා. දැන් ඕක කතා කරනකොට පොඩි ගැටලුවක් ඇති වෙනවා. දැන් මේ අය කොහොමද ඒක රැකෙන්නේ කියලා. දැන් ඔතනදී මට හිතෙනවා මේ උදකූපම පුද්ගල සූත්‍රයේ. මේ උදකූපම පුද්ගල කියලා කියන්නේ මේ වතුරේ ගිලුණු පුද්ගලයෙන් උපමා කරගෙන බුදුහාඳුරෝ වදාළ කාරණාවක්. දැන් දස අකුසලයට වැටිලා කිසිම කුසලයෙහි පිබිදීමක් නැති පුහුදුන් මට්ටමේ ඉන්න අයට කියන්නේ ගිලුණා ගිලුණාමයි ජලය. මතුවෙන්න කල්පනාවක් නැහැ. නමුත් ඔය අතරේ සමහර කෙනෙක් ඉන්නවා මේ කියන විදිහට ධර්මානුකූල සකස් වීම හඳුනගනිමින් පුද්ගල ආශ්‍රය නිසා, කල්යාණ මිත්‍ර සබඳතාවන් නිසා ඒ අය උම්මුජ්ජිත් මතුවෙනවා. ඒ ජලයෙන් මතුවෙනවා කියලා ඒ කියන්නේ. හැබැයි ඒ වුණාට ඒ අයගේ මේක වැඩෙන්නේ නැහැ, සකස් වෙන්නේ නැහැ. ඒගොල්ලන්ට ඒ ගැන උනන්දු අඩුයි. උම්මුජ්ජිත්වන් නිම්මුජ්ජති, ආය ආපහු කිලිනවල් කියලා. ඔය අතර තව කට්ටියක් ඉන්නවා උම්මුජ්ජිත්වට්ටිතෝ, මතුවෙලා නතර වෙලා ඉන්න. න හායති න වඩ්ඩති, පිරිහෙන්නෙත් නෑ වැඩෙන්නෙත් නෑ කියලා. ඔය පිරිහෙන්නෙත් නෑ වැඩෙන්නෙත් නෑ කියලා තැනට ආපු එක්කෙනා ගැන ඔය සූත්‍රයේ සඳහන් වෙනවා. එහෙම පුද්ගලයෙක් ගැන එයා තමයි සමහර සූත්‍රවලදී බුදුහාරෝ සඳහන් කරලා තියෙනවා මෙන්න මෙහෙම දෙයක්. ඔය සද්ධානුසාරී ධම්මානුසාරී අය ගැන කියන්න ගිහිල්ලා ඔය ඔක්කාන්ති සංයුත්තේම තියෙනවා අබබ්බෝ හෝති කම්මං කාතුන් යං කම්මං කත්වා නිරයංවා තිරච්ඡාන යෝනින්වා පෙත්ති විසයංවා උපජ්ජය. ඒ අය නිරයට, ප්‍රේත විසයට යන්න තරම් බලගතු පාපකර්මයක් කරන්න සුදුසු අය නෙමෙයි කියලා. හරිද? ඊළඟට තියෙනවා අබබ්බෝ හෝති කාලං කාතුන් යාව න සෝතාපත්ති පලං සච්චි කරෝති. අන්න ඒකයි මට ඌමනා කරපු කාරණාව. ඒ කියන්නේ සෝතාපත්ති ඵලයට පත් වෙන තෙක් මිය යන්න සුදුසු නෑ කියලා. ඒ කියන්නේ ස්වාමීන් වහන්ස සෝවාන් වෙලා මිස මිය යන්නේ නැහැ. මිය යන්නේ නැහැ, සෝවාන් වෙලාම මිය යන්නේ. ඒකට හේතුව අර හායති න වඩ්ඩති කියලා කිව්වනේ. අර උදකූපම පුද්ගලෙන් පිරෙහෙන්නෙත් නැතුව, දියුණු වෙන්නෙත් නැතුව ඉන්න එක්කෙනා තමයි ඒක වෙන්නේ. ඒ දියුණු වෙන්නේ නැත්තේ ඇයි? මොකද දියුණු කරන්නේ නැති වෙනින්දා. නම පිරෙහෙන්නේ නැහැ. අර නොපිරිහි සිටීමේ වටිනකම කොච්චරද කියනවා නම්, එයා මරණාසන්න මොහොතේදී සෝතාපත්ති ඵලයට සිත නැගෙනවා. ඒකයි හේතුව. අපේ ස්වාමීන් වහන්ස අවසාන මොහොතේදී සෝවන් ඵලය සාක්ෂාත් කරගන්නේ, සෝවන් ඵලයට එළඹෙන්නේ කොහොමද අපේ ස්වාමීන් වහන්ස? අන්න ඒ අවස්ථාව ඔබ වහන්සේ අපිට පැහැදිලි කර දෙනවා නම් ඉතාමත් වටිනවා. මොකද යා මනසින් අතහැරීමක් සිද්ධ වෙනවා යාගේ මොනවා හරි. ඒක ධර්මතාවයෙන් සිද්ධ වෙනවා. මොකද මනසින් අතහැරිනා. දැන් අපි ගත්තොත් ඔය සරකාණි සාක්‍ය පුත්‍රයා කතාව මම වැඩි කියන්න කැමති නැත්තේ යා මත්යන් බිව්ව කෙනෙක් කියන කතන්දරයක් තියෙන නිසා. නමුත් සරකාණි සාක්‍ය පුත්‍රයා, අපි එකත් කියමුකෝ, මේ සමාජයේ හංගන්න දෙයක් නැහැ. සරකාණි සාක්‍ය පුත්‍රයා කලුරිය කරනවා. බුදුහාමුදුරන් වහන්සේ සඳහන් කරනවා එයා සෝතාපන්න එක කියලා. බුදුහාමුදුරුයි කියන්නේ. සාක්‍යයෙන් අතරත ගැටලුවක් ඇති වුණා. හරි වැටේනේ. මෙයා මේ මත්පැන් බිබීනේ හිටියේ.
එහෙම කෙනෙක් කොහොමද සෝවාන් වෙන්නේ කියලා හිටා මහානාම සාකිපුත්‍රයාට මේක දැනගන්න හැමෝම මහානාම සාකිපුත්‍රයා තමයි ඇවිල්ලා බුදුහාඳුරන්ට සිහිපත් කරේ ස්වාමීන් මෙන්න මෙහෙම කතාව සාක්කෙන් අතර යනවා මොකද්ද මේකේ තේරුම කියලා බුදුහාඳුරෝ සඳහන් කරනව උතනදී ඒක සාකච්ඡා කරන එක හොඳයි බුදුහාඳුරන් වහන්සේ සාකච්ඡා කරනව උතනදී මම මේ කාරණාව සඳහන් කරලා තියෙන්නේ ආවට ගියාට නෙමෙයි සරකාණි සක්කෝ මරණ කාලේ සික්ඛං සමාදි සරකාණි සාක්‍ය මරණ කාලයේ ශික්ෂා සමාදන් වුණා කියලා. ඒක තේරුම මොකද යා දුර්වලකමක් තිබුණා ශික්ෂාවේ. ඒ දුර්වලකම යා මනසින් අතහැරියා. මරණ කාලේ ඔය මරණාසන්න අවස්ථාවේදී සිත නැගෙන හුඟ දෙනෙක් අය ඉන්නවා. ඔය රහත්භාවය ගැන කියන්න ගිය අවස්ථාවේදීත් මේ මරණාසන්න අවස්ථාවේදී කෙලෙස් විමුක්ත වීම ගැන කියවෙච්ච තැන් තියෙනවා. ඒක සඳහන් වෙන්නේ මරණ කාලයේ අඤ්ඤං ආරාදේති කියලා. ඒ රහත් භාවයට පත් මරණ කාලයේ අඤ්ඤං කියලා කියන්නේ ඒ රහත් භාවය කියන එකයි. දැන් මෙතන තියෙන්නේ මරණ කාලයේ සික්ඛං සමාධි. එතකොට එයා තුල තිබුණු අඩුපාඩුව සම්පූර්ණ වුණා. ධනංජානී සිටුවරයා පිළිබඳව තියෙනවනේ එහෙම කතාවක්. ඒ එතනදී සිද්ධ වෙච්ච දේ තමයි එයා මේ දුගතියට යන්න හිටිය කෙනෙක් නේ. සරියුත් මහරහතන් වහන්සේ දුගතියේ ඉඳන්ම හිත අයින් ගොරවලා හලවගෙන හලවගෙන යනවානේ. දැන් මේ සිත පිහිටව ගන්න පුළුවන් නම් කෙනෙකුට මරණාසන්න අවස්ථාවේදී මේ කෙලෙස් වලින් මිදෙනවා කියන එකේ යම් අධීරකින් කරගන්න පුළුවන්. ඉතින් තියෙන්නේ අර ඒ වෙලාවේදී සීය වැඩ කළේ නැත්නම් සතිය වැඩ කළේ නැත්නම් ඒකයි. ඒ නිසා මේ සමත විදර්ශනා පැත්තක් දිනුන පවුණු කරගෙන ඉන්න එක හරීම වැදගත්. ඉතින් කොහොම හරි ඒව දිනුන කරගෙන හිටපු කෙනෙක් නෙමෙයි ධනාජානි බමුණානේ. ඊට පස්සේ එතනින් දිව්‍ය ලෝකේ ඊට පස්සේ කාමාවචර දිව්‍ය ලෝක රෝම බ්‍රහ්ම ලෝක බම්පන ලෝකෙට ගියන් පස්සේ මොකද වුනේ එතනින් සරියුත් හාමුදුරුවෝ ඒ කාර්ය අතහැරියානේ. ආ දැන් ඉතින් එහෙනම් හරිනේ දැන් ඔබට ඕනකලේ බ්‍රහ්ම සහවිතාවට යන්නනේ දැන් ඕන් හරි. දැන් ඊට පස්සේ ඕක බුදුහාමුදුරුවෝ දැනගෙන ඇයි ඉතුරු ටික කළේ නැත්තේ කියලා අහනවා නේද. මං හිතන්නේ පස්සේ බඹලෝදී හම්බෙලා ඉතුරු ටික හදලා දෙන්න ඇති. දැන් මෙතනදී අපි දකින්න ඕන කරන දේ තමයි දැන් මෙතන සද්ධානුසාරී ධම්මානුසාරී දෙන්නගේ ඥානමය පදනම අපි හඳුනගත්තා නේද. විදර්ශනා විශේෂයට අදාළ වෙන්නේ ස්කන්ධයි ආයතනයි ධාතුයි කියන ටිකනේ. ඒක ගැන ශ්‍රද්ධාව මට්ටම තමයි සද්ධානුසාරී ටිකක් තේරෙන එක තමයි ධම්මානුසාරී. ඒ ටික නිසා ඒ දෙන්න දුගතියට යන්නේ නැහැ. දුගතියට යන්නේ නැතුව වගේම නොපිරිහි හිටියොත් උතුජන පූණින් වීතිවත්තෝ සත්පුරුෂ භූමියෙන් ඔක්කන්තෝ කියලා සත්පුරුෂ භූමියට බැසගත්තා කියලා කියනවා. ඒ කියන්නේ මේ සද්ධර්ම මාර්ගයට එයා බැසගත්තා නමුත් ස්ථිර නැහැ. ඒ ස්ථිර නැති නිසා තමයි අර අගන්තා නිරයන් කියලා වගේන කිව්වේ. නිරය යන්නේ නැහැ, තිරිසම් බවට යන්නේ නැහැ ආදි වශයෙන්. අගන්තා නිරයන් අගන්තා තිරච්ඡානයෝණින් ආදි වශයෙන් කතා කරාට දැන් ඕක පරිමුත්තෝ නිරයා කියලා කතා කරේ සෝතාපන්න පුද්ගලයන්. හාත් පසින්ම නිරේ බයෙන් විමුක්තයි. දැන් මේකේ අර පොඩි මේ බුරුලක් තියලා කියලා තියෙන මොකද මෙයා පිරිහෙන්න ඉඩ තියෙනවා. සද්ධානුසාරී එක්කෙනා ධම්මානුසාරී එක්කෙනා පිරිහෙන්න ඉඩ තියෙනවා. ඒක නිසා තමයි අර න හායති න වඩ්ඩති වැඩෙන්නෙත් නැති පිරිහෙන්නෙත් නැති තැනක ඉඳීමේ වටිනකම. සමහර කෙනෙක් මතුවෙලා මොකද කරන්නේ විපස්සති ආ විදර්ශනාව දියුණු කරන ඉදිරියට යනවා. ඒ විදිහට ඒ උදකූපම පුද්ගල සූත්‍රයේ එතකොට මේ ඉදිරි ගමනේදී මේ ශාසන ප්‍රතිපදාවේ සද්ධා විරිය සති සමාධි ප්‍රඥා ඉන්ද්‍රිය සහිතව පිරිහීමෙන්ට පත් වෙන්නේ නැතුව යම්කිසි කෙනෙක් ඉන්නවනම් එයාට අවස්ථාව උදා වෙනවා මරණාසන්න මොහොතේ හෝ සිත සෝතාපට්ටි ඵලයට නැගෙන්නට. ඔන්න ඔය කාරණාව තමයි මේ බුදුරජාණන් වහන්සේ සද්ධානුසාරී ධම්මානුසාරී දෙන්නා ගැන හඳුන්වලා දෙනකොට විශේෂයෙන් සාකච්ඡා කරලා තියෙන්නේ. අපේ බුදුරජාණන් වහන්සේ සද්ධානුසාරී ධම්මානුසාරී දෙන්නා පිළිබඳව හඳුන්වලා දීලා තියෙන්නේ අපට ආරම්භය 100%ක් පරිපූර්ණ කරන්න පුළුවන්කමක් නැහැ. මොකද මේ ශාසනයේ තියෙනවනේ අර අනුපුබ්බ සික්ඛා, අනුපුබ්බ කිරියා, අනුපුබ්බ පටිපදා කියලා ස්වභාවයක්. ඒ නිසා අපේ බුදුහාමුදුරුවෝ මේ සරල තැන අපිට කියලා දුන්නා. ඔය සද්ධානුසාරී ධම්මානුසාරී අවස්ථා දෙක භික්ෂුන් වහන්සේලාට හඳුන්වා දුණු එක සූත්‍රයක් තමයි කීටාගිරි සූත්‍රය. භික්ෂුන් වහන්සේලාගේ යම් අවිනීත හැසිරීම් කොටසක් නිසා බුදුහාමුදුරන් වහන්සේ දේශනා කළා
ශාසන ප්‍රතිපදාවේ සරල තැන ඉඳන් සද්ධානුසාරී ධම්මානුසාරී කායසක්ක දිට්ඨප්පත්ත උපතෝභාගිමුත්ත පඤ්ඤායිමුත්ත කියලා ප්‍රභේදයක් පෙන්වුම් කළා. ඒ පෙන්වුම් කරන තැන අර සද්ධානුසාරී ධම්මානුසාරී කියන තැනදී ඔතන විශේෂයක් පෙන්වුම් කළා තියෙනවා. මොකද සද්ධානුසාරී ධම්මානුසාරී අවස්ථාවේදී කිසිම ක්ලේශයක් ප්‍රහීණ කරලා නැහැ. පඤ්ඤායච අස්ස දිස්වා ආසව අපරික්ඛේනා. එතන වෙන විශේෂයි. ප්‍රඥාවෙන් දැකලා කිසිම ක්ලේශයක් ප්‍රහීණ කරලා නැහැ. එතකොට සෝතාපන්න අවස්ථාවේදී තියෙනවා ඒකච්චේ ආසව පරික්ඛේන සක්කාය දිට්ඨි විචිකිච්ඡාව තියෙනවා. එතන ඉඳන් උඩට තියෙනවා. එතකොට දැන් මම ඔය කීටාකිරි සූත්‍රයේ අධ්‍යයනය කරනකොට ප්‍රතිපදාව ගැන හොයන්න මහන්සි වෙනකොට මට ඔය වෙනස දැක්කන් පස්සේ හරි සන්තෝෂයක් දැනුණා. මේ කෙලෙස් ප්‍රහීණ නොකර නමුත් සසුනට හිමි අවස්ථාවක් මේ ශාසනයේ තියෙනව නේද කියලා. මොකද එතන තමයි ලෝකයට බැහැගන්න තොටුපළක් විවෘත වෙන තැන. ඔය සද්ධානුසාරී ධම්මානුසාරී ඒකයි. ඒක හරි ශ්‍රේෂ්ඨ තැනක්. ඉතින් ඒ නිසා ප්‍රතිපදා මාර්ගය හොයා කියා ගන්නකොට හරි සතුටක් ඇති වෙනවා. මෙන්න මෙතන අපිට හරි වැදගත්. මොකද මෙතනින් අපි ඉදිරියට යන්න පුළුවන්. මොකද කිසිම ආශ්‍රවයක් ප්‍රහීණ වෙලා නැහැ. එතකොට ප්‍රහීණ කරන්න තියෙන ආශ්‍රවයන් ගත්තෙන් පස්සේ නිතරම දක්වන්නේ මොකද්ද? සක්කාය දිට්ඨියනේ පළවෙනි එක. දැන් සක්කාය දිට්ඨිය ප්‍රහීණ කිරීමක් ගැන මුලින්ම දක්වන්නේ. එතකොට ඔය අපි කතා කළා නේද අර ඔක්කාන්ති සංයුත්තේට අනුව ස්කන්ධ පිළිබඳව, ආයතන පිළිබඳව, ධාතු පිළිබඳව. මොකද බුදුහාරෝ සත්වයා කියන එකේන ආත්ම පදාර්ථයක් හැටියට ලෝකයා ගනිද්දි ඒක විශ්ලේෂණය කරලා බැලුවානේ නේ. බලපුවාම පුද්ගල සංඥාවෙන් ගන්න කොටසක් ඇත්තේ නැහැ. ඒක හොඳට බෙන්නලා බුදුහාමුදුරන් වහන්සේ උතනදී අපට කියලා දුන්නේ මේ රූප සමූහයක් තමයි රූප කාය වෙන්නේ. කාය කියන වචනේ අදහස් කරන්නේ එතන මේ ඇඟ කියන තේරුමම නෙමෙයි. ඇඟටත් කාය කියනවා. දැන් වේදනා කාය කියනකොට වේදනා සමූහයක්. සංඥා කාය කියනකොට සංඥා සමූහයක්. දැන් අපි අත්දැකීමක් ලබන්නේ එක හිතකින් නෙමෙයි. අත්දැකීමක් ලබන්නේ එක හිතකින් නෙමෙයි, හිත වැලකින්. නමුත් අපිට හිත වැලපෙන්නේ නැහැ. ඒ කියන්නේ එකක් පසු එකක් පහළ වෙන සිත් එකක් පසු එකක් පහළ වෙනවා කියලා නොදැක අපි එකක් හැටියට ගන්නවා. එතකොට රාසිය එකක් හැටියට ගැනීම තමයි සක්කාය දිට්ඨිය. එතකොට ඒ විදිහේ හඳුනා ගැනීමක් බුදුහාමුදුරන් වහන්සේ අපි බලාපොරොත්තු වෙයි. එතකොට තමයි අපිට මේ ගමනේ යන්න පුළුවන්. ඉතින් ඔතනදී බුදුහාමුදුරෝ අපිට ඒ සක්කාය දිට්ඨිය දුර්වල කරන්න නම් සක්කාය දිට්ඨිය සකස් වෙන්න පදනම් වෙන්නේ මේ ආයතන, මේ ස්කන්ධ, මේ ධාතු කියන එක හඳුනාගත් අවස්ථාව තමයි සද්ධානුසාරී ධම්මානුසාරී අවස්ථාව. මොකද විදර්ශනා විෂය දැන් පැහැදිලි. හැබැයි තාම පිළිගන්නවා විතරයි වැටහිලා මදි. ඔන්න ඔතන තමයි ඔය කියන තැන. නමුත් ඒක නිතර කලන මිතුරු ඇසුරෙන් මේක සංවර්ධනයට පත් කරගෙන යන්න ඕන කරනවා.